මම ජනිත් ජනජය ශිෂ්‍ය ක්‍රියාකාරී මහා සංගමයේ කැලණි විශ්වවිද්‍යාලය. අපි දන්නවා පහුගිය ජනවාරි 2 වෙනිදා කැලණි විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ සභාපති සහෝදරයා, ඒ වගේම සිඹුන අතර කණ්ඩායම් නායක සහෝදරයෙකුත් අත්තරංගුර ගන්නවා ව්‍යාජ නවපද චෝදනා ගොනු කරමින්. අපි දන්නවා අද වෙද්දී මේ සහෝදරරු අත්තරංගුර අරගෙන දින 137ක් ගත වෙනවා. අද මේ සහෝදරරුන්ට අපලබා ගැනීමට අදාළව ලංකා මහා අධිකරණයේදී නඩුව කැඳවනවා. අද නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම වෙන්නේ, ඉතාම නිඳිත ආණ්ඩුවේ මැදිහත් වීමක් වෙන්නේ. අද ඇවිල්ලා ගම්පහ මහා අධිකරණයට ආවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නෙමෙයි, එයාවේ රනිල් වික්‍රමසිංහගේ චක්කෝලය, එයාවේ රනිල් වික්‍රමසිංහගේ රූකඩයක් අද ආවේ. අද ඇවිල්ලා කිව්ව කතාව තමයි කැලුම්ලට දිල්ශාන්ලට අපදෙන්න නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙනවා. අපි දන්නවා පහුගිය කාලේ වසන්ත කරන්නාගොඩ, ඒ කියන්නේ තරුණයෝ 11 දෙනෙක් ඝාතනය කරපු වසන්ත කරන්නාගොඩගේ අතිචෝදනා ඉල්ලාස් කරගන්න, ඒ වගේම ජෝසප් පරාජ්සිංහ ඝාතනය කරපු පිල්ලියන්ගේ අතිචෝදනා ඉල්ලාස් කරගන්නවා, ඒ වගේම බැසිල් රාජපක්ෂලාගේ අතිචෝදනා ඉල්ලාස් කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරුණේ යන්නේ මේ විදියට. හැබැයි අපි දන්නවා කිසිම වරදක් කරන්නේ නැතුව, ඒ කියන්නේ මේ සිද්ධියට අදාළව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන විසිනු බොහොම පැහැදිලිව මේක නවක සිද්ධියක් නෙවෙයි කියලා ඒකට අදාළ පිටපතක්, ඒකට අදාළ වාර්තාවක් මේ වෙද්දි එළියට දාලා තියෙන වෙලාවක තමයි ආණ්ඩුවේ මේ හැසිරීම තියෙන්නේ. අපි දැක්කා පහුගිය කාලේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් කෑම 1000ක් ඕඩර් කරා කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ බය වෙච්ච තරම කියනවනම් මුළු කොළඹම අධිආරක්ෂිත කලාපයක් කරලා පොලිසිය කැඳවලා, ආමිකක් කැඳවලා, නේවියක කැඳවලා, CID එක හැමතැනම දාලා මේ ජනතා අරගලවට රනිල් වික්‍රමසිංහගේ බය. ඒ බය නිසාම තමයි අද කැලුම්ලව දිල්ශාන්ලාව නිදහස් කරන්න නැතුව තවදුරටත් නඩු දිනයක්වත් නොමැතිව බන්ධනාගාරගත කරන්නේ. අපි අහනවා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යව කරපු වැරද්ද මොකද්ද? මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යව පහුගිය කාලේ ජනතාවට කන්න නැති වෙන ප්‍රශ්නේ එද්දී, ජනතාවට ආහාර සම්බන්ධ ප්‍රශ්නේ එද්දී, තෙල් සම්බන්ධ ප්‍රශ්නේ එද්දී, ඖෂධ සම්බන්ධ ප්‍රශ්නේ එද්දී මහපාරේ අරගල කරපු එකද වැරද්ද? අපි කියනවා රනිල් වික්‍රමසිංහලා හිතනවා නම්, ඒ වගේම ඉරාන අලස්ලා හිතනවා නම් මේ විදියට බන්ධනාගාරගත කරලා 626 ජීවිත පූජා කරපු ජීවිත පාලකයන්ට කොන්ද නමක් නැතුව ජීවිත බිලදීපු ව්‍යාපාරයක වර්තමාන බුරුක්මේ අද ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නේ. අපි කියනවා මේ රටේ ප්‍රගතිශීලී මිනිසුන්ට, මේ රටේ ගොවියන්ට, ධීවරයන්ට, කම්කරුවන්ට, ඒ වගේම වැඩබිම්වල ඉන්න මිනිසුන්ට, වෘත්තිකයන්ට, මේ සියලු දෙනාට අපි කියනවා මේ එන්නේ මර්ධනයේ මාවත නම් අපි ඒක නිශ්චිතව අනිපැත හරවන්න ඕන. අපි දැක්කා පහුගිය කාලේ වසන්ත මුදලගේ, ඒ වගේම ගල්වැව සිරිතම් මහාමුදුරුවෝ හසන් ජීවන්තලාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් අත්අඩංගුවට ගත්තා. දින 50ක් රැඳුම් නියෝග ගහලා හිටපු හසන් ජීවන්තව කිසිම චෝදනාවක් නැතුව නිදහස් කරනවා. අපි අහනවා ඒ හසන් ජීවන්තගේ අහිමි වෙච්ච දින 50ට වග කියන්නේ කවුද? ඒ වගේම දින 160 ගානක් බන්ධනාගාරගත කරලා තියලා වසන්ත මුදලිගේව නිදහස් කරනවා, වසන්ත මුදලිගේව හිර කරලා තිබ්බ දින 164 වග කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ වග කියනවාද? එහෙම නැත්නම් ওই පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පුරසාරම් දොඩවන කොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීලා මේවට වග කියනවාද? මේ ජනතාවගේ අරගලම මර්ධනය කරන්න නම් හදන්නේ මේ විදියට හිරගත කිරීම කරලා ඝාතනය කරන්න උත්සාහ කරලා මේ විදියට නම් කරන්නේ. අපි කියනවා මේක නම් නිශ්චිතව අපි උත්තර දෙන්න ලෑස්ති. ඒ වගේම හෙට දවසේ නීතිපති දෙපාර්තමේන්තුව කැලුම්ලව දිල්ශාන්ලව නිදහස් කරන්න දාලා මැදිහත් කිරීම කරේ නැත්නම් අපි නීතිපති දෙපාර්තමේන්තුවේ ඔය ආණ්ඩුවට ගැතිකම් කරන නීතිපතිත් හොයාගෙන අපි එන්න ලෑස්ති. ඒ නිසා අද හවස කැලණිය විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ විදියට විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කරනවා. අපි දන්නවා කුරුදු පොළු හමුදාවද ඕන එකක් ගෙනල්ලා මර්ධනය කරලා බලන්න. අපි ලෑස්ති මේ සටනත් එක්ක ඉස්සරහට යන්න. ඉතා ජව සම්පන්නව ගමක් ගානේ, නගරයක් ගානේ මේ අරගලය සංවිධානය කරමින් මේ මර්ධනයට එරෙහිව රනිල් වික්‍රමසිංහලාගේ IMF මර්ධනයට විරුද්ධව අපි මේ සටන ඉස්සරහට අරන් යනවා කියන පණිවිඩය කියමින් අපි මේ සියලු දෙනාට ආරාධනා කරනවා මේ මර්ධනයට එරෙහිව සටන් කරන්න, මහාපාරේ අරගල කරන්න පෙළගැහෙන්න කියන ආරාධනය කරමින්, කැරුම්ල දිල්ශාන්ලා නිදහස් කරන්න කියන බලකිරීම ආණ්ඩුවට කරමින්, නීතිපති දෙපාර්තමේන්තුව නැවත වරක් අපි මතක් කරනවා ජනතා මුදලින් නඩත්තු වන නීතිපති දෙපාර්තමේන්තුව ජනතාව වෙනුවෙන් පෙරින්නේ නැත්තම් අපි ලෑස්ති ඊළඟ මොහොත වෙද්දි අසීරුම කොන්දේසියට හෝ
වසන්තලාව නිදහස් කරගත්තා වගේම අස්සාම් ජීවන්තලාව නිදහස් කරගත්තා වගේම සිරදම් මහාමුදුරුව නිදහස් කරගත්තා වගේම පැලුම්ලා දිල්ශාන්ලා නිදහස් කරන්න අදාළ මැදිහත් වීම කරන්න අපි ලෑස්ති කියන පරිවිඩය කියමින් හවස විරෝධතා ක්‍රියාමාර්ගයත් එක්ක සම්බන්ධ වීම කියන පරිවිඩය කියමින් ඉහළ වෙනවා.